අයිබෝවන් කියලා සිල දෙනාම ගොඩක් ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ගොඩ දෙනෙක් කැමතිනේ කිරිම කිරි රස කිරි අලුව කන්න. ඉතින් ඔන්න අද මම ඔයාලට කඩේ හාල් පිටි වලින් හරිම ලේසියෙන් වරදින්නේ නැතිව කිරි අලුව හදාගන්න විදිය තමයි අරගෙන ආවේ. ඔයාට ඕනෑම හාල් පිටි එකක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු හයි වෙන්නේ නැතිව වරදින්නේ නැතිව කිරිම කිරි රසට කටේ දිය වෙන්න කොහොමද මේ කිරි අලුව ටික හදාගන්නේ කියලා. මුලින්ම මම උකු කිරි මිශ්‍රණය තමයි හදාගන්නේ. මේ උකු කිරි මිශ්‍රණය හදාගන්න මුලින්ම මම මේ වෙලාවේදී ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප දෙකක් එකතු කරගන්නවා. ඔයාට ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට කිරි පිටි වගේම පොල් කිරි උනත් අරගන්න පුළුවන්. සීනි කෝප්ප දෙකක් එකතු කරගන්නවා. දැන් ඔයා මේක සාමාන්‍ය ගින්දරේ විනාඩි 20ක් විතර තියාගන්න ඕනේ. ඔයා පිටි කෝප්ප එකකින් වගේ කිරි අලුව හදනවා නම් ඔයාට ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප එකක් සහ සීනි කෝප්ප එකක් ගත්තම හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඔයා මේක දිගටම හැඳි ගන්න ඕනේ. විනාඩි 10ක් විතර යනකොට කිරි එක ටික ටික උකු වෙන්න පටන් ගන්නවා. විනාඩි 15කට පස්සේ ඔයා හැන්දර ටිකක් අරගෙන මේ විදියට උඩට උස්සලා වක් කරලා බලන්න. එතකොට මෙන්න මේ වගේ අන්තිම පැණි බිඳුව දෙක ඇදෙනවා නම් ඔයාගේ කිරි මිශ්‍රණයේ පදම හරි. සාමාන්‍යයෙන් විනාඩි 20ක් විතර තිබුණම හොඳටම ප්‍රමාණවත් වෙනවා. දැන් ඔයා මේක මේ විදියට වෙනම භාජනයකට දාලා ටිකක් නිමෙන්න තියන්න ඕනේ. කිරි මිශ්‍රණය මෙන්න මේ වගේ තියෙන්න ඕනේ. කිරි මිශ්‍රණය නිවෙනකොට උකු ගතිය තවත් ටිකක් වැඩි වෙනවා. කිරි එක නිවෙන අතරතුරේ අපි පිටි එක සූදානම් කරගමු. කිරි ටික විනාඩි 10ක් විතර නිමුනම හොඳටම ප්‍රමාණවත් වෙනවා. මේ තියෙන්නේ මම මේ විදියට හදාගත්ත කිරි මිශ්‍රණය. අපට මේ කිරි මිශ්‍රණය පාවිච්චි කරලා තවත් රස කෑම ගොඩක් හදාගන්න පුළුවන්. මම ඒවත් ඉස්සරහට අරගෙන එන්නම්. ඊළඟට මම භාජනයක් ලිපේ තියලා සාමාන්‍ය ගින්දරේ කඩෙන් ගත්ත හාල් පිටි ටික බෙදගන්නවා. හාල් පිටි කෝප්පයකින් තමයි මම මේ කිරි අලුව ටික හදාගන්නේ. ඒක නිසා මම හාල් පිටි කෝප්ප එකමාරක් එකතු කරගන්නවා. මොකද අපට අලුව වටේ තවරන්න තව පිටි කෝප්ප භාගයක් විතර ඕන වෙනවා. දැන් මම මේ පිටි ටික දිගටම හැඳිගාමින් විනාඩි 2ක් 3ක් බැදගන්නවා. පිටි ටික සාමාන්‍ය ගානට රත් වුණාම ඇති. මේ විදියට අල්ලලා බලන්න. එතකොට ඔයාට සාමාන්‍යයෙන් රස්නි ගතියක් දැනෙනවා නම් ලිප නිවා ගන්න පුළුවන්. දැන් මම පිටි ටික වෙනම භාජනයකට දාගන්නවා. මේකෙන් පිටි තේ හැඳි 3ක්, ඒ කියන්නේ කෝප්ප භාගයක් විතර මේ විදියට වෙනම කෝප්පයකට දාගන්නවා. අලුව වල වටේට තවර ගන්න තමයි මම මේ පිටි ටික පාවිච්චි කරන්නේ. මේ තියෙන්නේ මම මුලින් හදාගත්ත කිරි මිශ්‍රණය. ඔයාගේ කිරි මිශ්‍රණයේ උකු ගතිය ගොඩක් වැඩි වුණොත් උණු වතුර තේ හැන්දක් දෙකක් එකතු කරගන්න පුළුවන්. දැන් මම අලුව ටික හදාගන්න ට්‍රේ එක සූදානම් කරගන්නවා. අපි කලින් වෙනම කෝප්පයකට අයින් කරලා තියාගත්ත පිටි ටික පාවිච්චි කරලා මේ විදියට ට්‍රේ එකට හොඳින් ඉහගන්නවා. දැන් අපි අලුව මිශ්‍රණය හදාගමු. පිටි ටිකට මම වැනිලා බිඳු කිහිපයක් එකතු කරගන්නවා. ඔයාට වැනිලා වෙනුවට කරදමුංගු දෙකක් තුනක් තරලා එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාට කැමතිනම් අලුව වල රස වැඩි කරගන්න කජු හෝ රටකජු මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන්. දැන් මම මේ ටික හොඳින් කලවම් කරගන්නවා. ඊළඟට මුලින්ම හදාගත්ත උකු කිරි මිශ්‍රණය ටික ටික එකතු කරගනිමින් ඔයා මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. එකපාර කිරි ගොඩක් එකතු කරගන්න එපා. ඒ වගේම මේ පිටි එකට කිරි වැඩි වුණොත් ඔයාට බැදපු පිටි ටිකක් තව එකතු කරගන්න පුළුවන්. පිටි ටිකට කිරි මදි වුණොත් උණු වතුර තේ හැන්දක් දෙකක් එකතු කරගන්න පුළුවන්. කිරි මිශ්‍රණයෙන් ටික ටික එකතු කරලා ගුලි කරලා බලන්න. මේ විදියට ගුලි කරගන්න පුළුවන් නම් ඔයා කිරි එකතු කරන එක නවත්තන්න ඕනේ. ඒ වගේම මේ ගුලිය කැඩෙන්නේ නැත්තම් ඔයා එකතු කරගත්ත කිරි ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් වෙනවා. දැන් ඔයා මේක හොඳින් අනාගනිමින් ගුලියක් හදාගන්න ඕනේ. ඊළඟට බටර් තේ හැන්දක් මම එකතු කරගන්නවා. ඒ බටර් ටිකත් එක්ක හොඳින් මිශ්‍රණය අනාගන්නවා. නැවතත් මම තවත් බටර් තේ හැන්දක් එකතු කරගන්නවා. දැන් අපි මේක තවත් හොඳින් අනාගන්න ඕනේ. අතේ ඇලෙන්නේ නැති පිටි මෝලියක් වගේ ඔයාට මේක හොඳින් අනාගන්න පුළුවන්. මේ විදියට බටර් එකතු කරගත්තම අපට මේක හරිම පහසුවෙන් සොෆ්ට් එකට අනාගන්න පුළුවන්.
මේ බලන්න අලුව මිශ්‍රණය කොච්චර සොෆ්ට් එකට තියෙනවද කියලා ඔයාට මේකෙන් බලාගන්න පුළුවන්. දැන් මම ට්‍රේ එකේ අලුව මිශ්‍රණය තුනී කරගන්නවා. මේ විදියට මිශ්‍රණය උඩට අපි කලින් අයින් කරගත්ත පිටි වලින් ටිකක් දාලා හරිම ලේසියෙන් තුනී කරගන්න පුළුවන්. තුනී කරලා ඉවර වුණාට පස්සේ ඔයා මේක කෑලි වලට කපා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි මේක සෙට් වෙන්න තියන්න ඕනේ. සාමාන්‍යයෙන් පැය එකහමාරක් දෙකක් විතර මම මේක සෙට් වෙන්න තියනවා. ඔයාට මම මුලින් කීව වගේ පිටි කෝප්ප එකහමාරකට ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප එකක් තිබ්බම හොඳටම ඇති. මේ තියෙන ඉතිරි කිරි මිශ්‍රණය මම මේ ටික වෙන කෑමක් හදාගන්න තියාගන්නවා. පැය දෙකකට විතර පස්සේ අලුව ටික ගානට සෙට් වෙලා තියෙනවා. කෑලි ටික වෙන් කරලා අලුව කෑලිවල වටේට මේ විදියට ඔයා හොඳින් පිටි තවර ගන්න ඕනේ. ඉතින් මේ විදියට ඔයාට කඩේ හාල් පිටි වලින් වගේම පාන් පිටි වලින් වුණත් හරිම ලේසියෙන් හයි වෙන්නේ නැතිව කිරිම කිරි රස කිරි අලුව හදාගන්න පුළුවන්. මම පාන් පිටි වලින් කිරි අලුව හදපු වීඩියෝ එකේ ලින්ක් එකක් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. ඒකත් ඔයාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඔයා මගේ වීඩියෝ එක බලුවාට බොහොම ස්තුතියි.